ඉන්දියාව විශේෂයෙන්ම මේ අවට තියෙන රටවල් වල විරුද්ධ පක්ෂයේ ඉන්න නායකයෙක් කොහොම කැඳවාගෙන මුණගස්වන්නේ නැහැ. ඉන්දියානු රහස්‍යොත්තු සේවයේ වාර්තා හැම ගන්නේ නැතුව. ඉන්දියාව, ඇමරිකාව එහෙම තමයි රෝ, CIA එහෙම ඒගොල්ලෝ ඒ අනුව තමයි උපදෙස් දෙන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවත් සමග යම් යම් ආකාරයේ ප්‍රශ්නකාරී තත්ත්වයන් තිබිච්ච රාජනායකයෙක්ට ඉන්දියානු අගමැතිතුමා සහ ඉන්දියානු මාධ්‍ය රටක රාජනායකයෙක් සේ සලකා කටයුතු කරන්නේ නැහැ තොරතුරු ගන්නේ නැතුව. ඒ නිසා මහින්ද රාජපක්ෂතුමාට ඉන්දියාව ආරාධනා කිරීම ගැන අපි සතුටු වෙන්නේ වෙන මොකුත් ඉඳ නෙමෙයි. මේ රටේ මොන ආණ්ඩුව තිබුණත්, ඒක නිල්ද කොළද, නිල් කලවන් රතුද, කොළ කලවන් නිල්ද නෙමෙයි, මොන ආණ්ඩුව තිබුණත් ඒ ආණ්ඩුව ඉන්දියාවත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඉන්දියාව අපේ ලොකු අක්කා හැටියට සැලකුවේ. සාමාන්‍යයෙන් බිග් බ්‍රදර් අයියලා හැටියට සැලකන්න ගියාම වෙනත් රටවල් අයියා සාමාන්‍යයෙන් මල්ලිගේ අතේ මිරිකන හිටපු මිරිකනෝ කරකවනවා. අයියා පාටද බිග් බ්‍රදර් නෝමලි බුලිස් ද ස්මෝල් බ්‍රදර්. මේ ලොකු අක්ක කවදාවත් මල්ලිට එහෙම බුලි කරන්නේ නැහැ. මල්ලි ආරක්ෂකව බලාගන්න. ඊඳ මොන ආණ්ඩුව ලංකාවේ තිබුණත් ඉන්දියාව අපි අපේ ලොකු අක්කාසේ සලකාගෙන කටයුතු කරන්න ඕනේ. ඒක නෑ ඇත්ත. ඒ නිසා ඒ ගමන පිටිපස්සේ තියෙන්නේ අනිවාර්යයෙන්ම වාර්තා වුණා ඉන්දියානු රහස් ඒජන්ට් වාර්තා අනුව රටේ ඊළඟ රාජ්‍ය නායකයා වෙන්නේ සුව රාජ්‍ය නායකයා හැටියට කටයුතු කිරීමේ බලය තියෙන්නේ මහින්ද රාජපක්ෂතුමාට. ඒ නිසා තමයි ඒසා පිළිගැනීමක් තිබුණේ. ඒ ගමන තුල මහින්ද රාජපක්ෂතුමා ඉතාම හොඳ රාජ්‍ය නායකයෙක් ගති ලක්ෂණ පෙන්වා දෙමින් ඉතිහාසයේ වෙච්ච හොඳ දේවල් වැරදිච්ච තැන් අනාගතයේ අපි කරන්න යන කටයුතු පිළිබඳව ඉතා හොඳ සාකච්ඡා කීපයක් කරා.